සිරුදනාම සාදරයෙන් පිළිගන්නවදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන සුපිරිම horror thriller film එක. විශ්වවිද්‍යාලයක් ඇතුලේ දිගින් දිගටම සිද්ධ වෙන අපිරහස් දාම ඝාතකයක් වටා තමයි මේ සුපිරිම film එක දිගහැරෙන්නේ. අතීතය සහ වර්තමානය කියන කාලපරාස දෙක තුලම ගලාගෙන යන මේ film එකේ කතාව මෙහෙමයි. IST කියන විශ්වවිද්‍යාලය ඇතුලේ අධ්‍යාපන ලැබන සිසුන් 4 දෙනෙක් හදිසියේම ඝාතනයට ලක් වෙනවා. ඒත් එක්කම මෝනා කියන ඒ විශ්වවිද්‍යාලයේම ඉන්න ගෑනු ළමයෙකුත් අතුරුදහන් වෙනවා. මේ ඝාතන වලට වගකීම් යුතු ඝාතකයා කවුද කියලා පොලිසියට තාම හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මෝනාගේ හොඳම යාළුවා තමයි සාරා. එයා විකී කියන දක්ෂ පරිගණක ඉංජිනේරු ශිෂ්‍යයත් එක්ක එකතුලා මෝනාව හොයන්න පටන් ගන්නවා. ඇත්තටම මුලින්ම මේ ඝාතන වලට සැක කරන්නේ මෝනාව. ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. ඒත් ඊට පහුවදාම සීදිවි හානි කරගෙන මේ ගිහින් ඉන්න මෝනාගේ සිරුර සාරාට හම්බ වෙනවා. මෝනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ පොලිසිය වගේම හැමෝම ගොඩක් පුදුමයට පත් වෙනවා. ඇත්තටම මෝනාගේ මරණය පස්සේ තමයි අනිත් ශිෂ්‍යෝ 4 දෙනාව ඝාතනය කළා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්න. පටන් ගත්ත විනාඩිය ඉඳන්ම අවසාන වෙනකම්ම ත්‍රිල් එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2017 රිලීස් වුණ මෝනා ඩාලින් කියන හින්දි ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා ඉඩය පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ඇත්තටම මෝනා කියන්නේ කවුද? මියගේ සිසුන් 4 දෙනාට මෝනාත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ඝාතනයෙන් ලක්වන සිසුන්ගේ මරණවලට කලින් මෝනා මිය ගියා නම් ඇත්තටම ඒ සිසුන්ගේ අපිරහස් ඝාතනය සිද්ධ කළේ කවුද? මෝනාගේ ඝාතනය ගැන හොයන සාරා සහ විකීට මෝනාගේ ඝාතකයව කොටු කරගන්න පුළුවන් වෙයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ වැසි දවසක රාත්‍රිය. ඒ වෙලාවේ එක ගෑන ළමේ විශ්වවිද්‍යාලය හරහා ගොඩක් කලබලෙන් දුවගෙන යන විදිහ අපිට පෙන්වනවා. එයා එහෙම දුවගෙන ගිහලා එක තැනක නතර වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ කොල්ල දෙන්නෙක් එලිට වෙලා බොන ගමන් ඉන්නවා. එතන ඉන්න හිමේෂ් කියන කොල්ලා එතනින් නැගිටලා ඇතුළට යනවා. ඒ වෙලාවෙම එතන ඉන්න බොයිට කෝල් එකක් එනවා. එයාට කතා කරන්නේ එයාගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. මචං ඒකී ආපහු ඇවිල්ලා කියලා තමයි ඒ කොල්ලා කෝල් කරලා තියෙන්නේ. ඇත්තරම එයාලා කතා කරන්නේ මෝනා ගැන. ඒ වගේම ගොඩක් ආතල් එකේ තමයි මේ තුන්දෙනා කතා කරන්නේ. ආයෙමත් අපිට පෙන්නවා අර ගෑල් නමයා එයා කොරිඩෝක මැදින් දුවගෙන යනකොටම කවුරු හරි කෙනෙක් එයාව ඇතුළට ඇදලා ගන්නවා. ඒ වෙලාවේ තමයි අර බොන ගමන් හිටපු එක කොල්ලෙක් එයාගේ තවත් යාළුවට කෝල් එකක් ගන්නෙ. එයා ඒ කොල්ලට කෝල් කරලා මෝනා ඩාලින් ආයෙත් ඇවිත් කියලා කියනවා. ඒත් එයා නම් ඒක වැඩිය ගණන් ගන්නෙ නෑ. මොකද ඒ කොල්ලා මෝනව දවල් පුස්තකාලේ දැකලා තිබුණා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර ගෑල් ළමයා කාමරේ ඇතුළට ඇදලා ගත්තේ කවුද කියලා. ඒ තමයි ක්‍රිස්. එයා ඒ ගෑල් ළමයව බදාගෙන කිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ගෑල් ළමයත් එක්කම ඇඳට වැටෙන ක්‍රිස් එතනින් නැගිටලා මොනවා හරි දෙයක් හොයන්න පටන් ගන්නවා. ඇත්තටම එයා හොයන්නේ කොණ්ඩම් එකක්. මේ වෙලාවේ අනිත් කොල්ලෝ ටික මෝනා ගැන කෝල්ස් වලින් කතා කරනවා. ඇත්තටම ඒ කැම්පස් එකේ ඉන්න කෙල්ලෙක් ගැන මෙයාලා මෙච්චර උනන්දුවෙන් කතා කරනවා කියන එක නම් ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට ආපහු පෙන්නනවා ක්‍රිෂ්ව. එයා කොණ්ඩම් එකක් හොයන ගම ඉන්නකොටම එකපාරම කරන්ට් එක යනවා. එයා එක්ක ඉන්න ගෑන් ළමයා ඒ වෙලාවේදී ටිකක් කලබල වෙනවා. ඒ වගේම එකපාරටම ක්‍රිස් කෙනුත් ප්‍රතිචාරයක් නැති වෙන නිසාම ඒ ගෑන් ළමයා ක්‍රිස්ව හොයාගෙන කලුවරේම ඉස්සරහට යනවා. ක්‍රිස්ට කතා කරගෙනම ඉස්සරහට එන ඒ ගෑන් ළමයා දැක්ක දේ නිසා හයියෙන් කෑ ගන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ වෙනකොට ක්‍රිස්ව කවුරු හරි ඝාතනය කරලා තමයි තිබුණේ. ඉතින් මේ වෙනකොට ක්‍රිස් වගේම මෝනා ගැන කතා කර හිටපු අනිත් පිරිමි ළමයි තුන්දෙනාව ක්‍රිස් වගේම අමානුෂික විදිහට ඝාතනය කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සාරාව. එයා ඇත්තටම මේ වෙලාවේ මෝනාව හොයන ගමන් තමයි ඉන්නේ. එයා කැම්පස් එකේ තියෙන චර්ච් එක ළඟ නතර වෙලා යාචනා කරන විදිය අපිට පෙන්වනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කමල් කියන තරුණ පොලිස් නිලධාරියාව. එයා මේ වෙනකොට පොලිසියට එන ගමන් තමයි ඉන්නේ. ඒ වෙනකොට ක්‍රිස්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එයාගේ ඝාතනය ගැන කියන පොලිසියට ඇවිත් තියෙන්නේ. ඇත්තටම ඒ ගෑන ළමගේ නම තමයි ප්‍රියා. ප්‍රියාගෙන් කට උත්තරයක් ගන්න පොලිස් නිලධාරින් දෙන්න එයාව බූලි කරනවා කියලා එතනට ආව කමල් දකිනවා. ඊට පස්සේ කමල් ප්‍රියාට හොස්ටල් එකට යන්න කියලා අර පොලිස් නිලධාරින් දෙන්නට පොඩ්ඩක් මයින්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්‍රිස්ගේ බොඩි එක කැම්පස් එකේ මෙඩිකල් යුනිට් එකට අරගෙන එනවා. ඒ වෙනකොට කමලුත් එන්නේ එතනම තමයි. එතන වැඩ කරන්නේ ડોක්ටර් කෝරෙන්. එයා තමයි ශිෂ්‍යයන්ගේ අසනීපවල ප්‍රතිකාර කරන්නේ. රස පරීක්ෂකවරුන්ට කැම්පස් එකට එන්න දවස් 2-3ක් වගේ ගත වෙයි කියලා තමයි කමල් ડોක්ටර්ට කියන්නේ. ඇත්තටම එයාලා එනකම් බොඩිස් ටික බලා ගන්න වෙන්නේ ડોක්ටර් කෝරෙන්ට තමයි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රියාව. එයා ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. ප්‍රියා යාළුවෝ ළඟට ඇවිල්ලා හොස්ටල් එක පැත්තට යන්න හදනකොටම එතෙන්ට සාරා එනවා. සාරා තවමත් මෝනාව හොයන ගමන් තමයි ඉන්නේ. ඒත් කවුරුත්ම මෝනාව නම් දැකලා නැහැ. ඊට පස්සේ අපිට ආපහු කමල්ව පෙන්වනවා. එයා වයිෆ් එක්ක කෝල් එක තමයි ඉන්නේ. ඒ වගේම කමල්ට මාස ගානක පොඩි දුවෙක් ඉන්නවා. එයා වයිෆ් එක්ක කෝල් එකේ ඉන්නකොටම බාරත් කියන පුසස් පොලිස් නිලධාරියා එතනට එනවා. ඒක දැකපු කමල් ෆෝන් එක කට් කරලා එයා ළඟට යනවා.
ඊට පස්සේ කමල් මේ ඝාතන ගැන බාරත්ව විස්තර කරනවා. ඇත්තටම මිය ගිහින් තියෙන්නේ අවුරුදු 22ක් 23ක් අතර පිරිමි ළමයි 4 දෙනෙක්. ඒ වගේම හැම මලසිරුලක් ළඟින්ම තෙත මඩපාරවල් තිබිලා හම්බුණා. ඒත් ඝාතකයාගේ ඇඟිලි සලකුණක්වත් පොරබැදීමේ ලකුණක්වත් කිසිම බොඩි එක හම්බෙලන්නේ නැහැ කියලා කමල් බාරත්ට කියනවා. ඇත්තටම මේක කොහොමද වුනේ කියලා කමල්ටවත් හිතාගන්න බෑ. ඒත් මොකක් හරි සාක්ෂියක් තියෙනව ඕන කියලා තමයි බාරත් නම් කියන්නේ. ඝාතකයා තවමත් කැම්පස් එකේ ඇතුළෙම හැංගිලා ඉන්නවා කියලා බාරත් කමල්ට කියනවා. ඒ නිසාම බාරත් කැම්පස් එකේ සේරම ගේට්ටු වහලා දාන්න කියලා කමල්ට කියනවා. ඒ වගේම මීඩියාවට කිසිම දෙයක් දැනගන්න ඉඩ තියන්න එපා කියලා කමල්ට කියපු බාරත් එතනින් පිටත් වෙලා යනවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ සාරාව. එයා කැම්පස් එකේ ප්‍රින්සිපල් වෙන රවිකාන්තව හම්බ වෙන්න යනවා. ඒ වෙනකොටත් බාරත් සහ කමල් රවිකාන්තව හම්බ වෙන්න එතනට ඇවිල්ලා ඉන්නේ. ඇත්තරම සාරා මෙතනට එන්නේ මෝනාගේ අතුරුදහන් වීම ගැන ප්‍රින්සිපල්ට පැමිණිලි කරන්න. ඒ වෙලාවේදී මෝනා සාරාට අවසානට එවපු මැසේජ් එකත් එයා ප්‍රින්සිපල්ට පෙන්නනවා. මේ වෙලාවේදී සාරා නම් ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. ඒත් රවිකාත් නම් ඒ ගැන ලොකුවට කියා කරන්නේ නැහැ. එයා මෝනා ගැන හොයලා බලන්න කියලා සාරාට කියනවා. ඊට පස්සේ සාරාගේ ෆෝන් එකත් ආපහු එයාගේ අතරම දීපු ප්‍රින්සිපල් එයාට යන්න කියලා කියනවා. ඇත්තම සාරා මේ වෙලාවේදී එතනට වෙලා ටිකක් කල්පනා කර කර ඉන්න විදිහ කමල් බලාගෙන තමයි ඉන්නේ. මේ ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳලා දාන්න කියලා රවිකාන් බාරට කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ විකීව. එයා ගේම් එකක් ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම විකී කියන්නේ දක්ෂ හැකර් කෙනෙක්. ඒක මේ කැම්පස් එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. මේ වෙලාවේ විකීගේ දොරට කවුරුහරි කෙනෙක් තට්ටු කරන විදිහ අපිට පෙන්වනවා. ඇත්තටම ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන සාරා. එයා විකීට ඉක්මනටම සයිබර් සෙන්ටර් එකට යමු කියලා කියනවා. ඒත් විකීට නම් සාරාව එකපාරම අඳුනගන්න බැරි වෙනවා. සාරා වගේම විකී ඉන්නේ එකම බැච් එකේ. ඒත් විකී කියන්නේ ටිකක් පාඩුවේ ඉන්න චරිතයක්. ටිකක් වෙලා කල්පනා කරපු විකීට සාරාගේ GPA එකත් එක්කම මතක් වෙනවා. මේ වෙලාවේ මෝනාගේ අතුරුදහන් වීම ගැන වගේම කැම්පස් එක ඇතුලේ සිද්ධ වුණ ඝාතනය ගැන සාරා විකීට කියනවා. ඒත් ඇත්තටම විකී නම් මේ කිසි දෙයක් ගැන ගානක්වත් ගන්නේ නැහැ. විකී කියන්නේ නම් මේ ඝාතන සිද්ධිය කරන්න ඇත්තේ මෝනාම තමයි කියලා. විකී සාරාව එළියට දාලා දොර වහන්න හැදුවත් එයා බලෙම විකීගේ කාමරේ ඇතුළට එනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා පොලිසිය ඉන්න එක නිලධාරියෙක් මොකක් හරි දෙයක් තවත් නිලධාරියෙක්ගේ අතට ගෙනල්ලා දෙන විදිය. ඊට පස්සේ අපිට ආපෝ පෙන්නන්නේ විකීව. සාරාට ඇත්තටම ඕනේ විකී හරහා ශිෂ්‍යයන්ගේ විස්තර පරීක්ෂා කරගන්න. එයාට මේ වෙලාවේදී කොහොම හරි මෝනාව හොයාගන්න ඕනේ. ඒත් විකී නම් මේ කිසිම දෙයක් ගැන ගණන් ගන්න නැතුව එයාගේ ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්ත නිසාම සාරා එයාට බයිනෝ. ඒ නිසාම විකී සාරාව කාමරෙන් එළියට දාලා දොර වහනවා. ඒත් සාරා එතනින් පිටත් වෙන්නේ නැහැ. එයාට ඒ වෙලාවේදී වටපිට ගැන පොඩි අමුත්තක් දැනෙනවා. ඒත් එකම විකී කාමරෙන් එළියට එනවා. මෙයා කාමරෙන් එළියට එන්නේ සාරාට උදව් කරන්න කැමති වෙලා. ඉතින් මේ වෙලාවේ සාරා විකීට තැන්කියු කියනවා. මේ වෙලාවේ විකී යන්නේ සයිබර් ලැබ් එකට නෙමෙයි ලයිබ්‍රරියකට. සයිබර් ලැබ් එකේ ෆයර්වෝල් එක දුර්වලයි කියලා තමයි විකී නම් කියන්නේ. ඊට පස්සේ අපිට ආපහු කමල්ව පෙන්නනවා. එයා අර පොලිස් නිලධාරිය අරගෙන ආව කොළ රෝල දිගහැරලා බලනවා. ඒකේ තියෙන්නේ අතුරුදහන් වුණු ගෑල් ළමයි ගැන තියෙන පරීක්ෂණ වාර්තාවක්. ඇත්තටම මෑතකදී අතුරුදහන් වුණු හැම ගෑල් ළමෙක් වගේම කැම්පස් එකට ආසන්න ප්‍රදේශවලදී තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ සිද්ධින් පස්සේ අපිට ආපහු පෙන්නන්නේ විකීව. එයා සාරත් එක්ක ලයිබ්‍රරියකට ගිහිල්ලා එතන තියෙන කම්පියුටර් එකක ශිෂ්‍යයන් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. එයා ඒ වෙලාවේදී සාරගෙන් ඝාතනයේ ලක්ුණ අයගේ නම් අහගන්නවා. ක්‍රිෂ්, ධර්මේෂ්, ජේකබ් වගේම ගුලාටි කියන පිරිමි ළමයි 4 දෙනා තමයි මේ විදිහට ඝාතනයේ ලක් වෙලා තියෙන්නේ. ඒ නම් ටික වගේම මෝනාගේ නමත් කම්පියුටරට ඇඩ් කරපු විකී එයාලගේ විස්තරේ ප්‍රින්ට් කරලා එළියට ගන්නවා. මේ වෙලාවේ තමයි සාරා දකින්නේ මෝනා ඊට කලින් දවසේ දවල් 2:56ට ලයිබ්‍රරියකට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම මෝනා සාරාට මැසේජ් එකක් දාලා තියෙන්නේ 3:41ට. ඊට පස්සේ සාරා එතන තියෙන පොත් රාක්කවල මෝනා ගත්ත පොත් තියෙනවද කියලා චෙක් කරලා බලනවා. මේ වෙලාවේදී විකීත් එතනට මෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කමල්ව. එයා අර අතුරුදහන් වීමේ ලයිස්තුව ගැන වගේම මෝනාගේ අතුරුදහන් වීම ගැනත් බාරත් සහ ප්‍රින්සිපල් එක කතා කරනවා. සමහර විට කැම්පස් එක ඇතුළම සිද්ධ වන ඝාතන වලට මෝනාගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා තමයි මේ කට්ටිය කතා වෙන්නේ. මේ වෙලාවේ ලයිබ්‍රරියේ ඉන්න සාරාට මෝනා කලින් දවසේ ලයිබ්‍රරියෙන් අරගත්ත පොත හම්බ වෙනවා. එයා ඒ පොත ඇදලා ගන්නකොටම ඊට එහා පැත්තේ කෙනෙක් හිටගෙන ඉන්නවා දැකලා ගොඩක් බය වෙනවා. ඇත්තටම මේ ඉන්නේ පුස්තකාලාධිපතිතුමා. සාරා අතේ තිබුණ පොත වැටලා තියෙන විකීගේ කකුල උඩට. ඊට පස්සේ සාරා ඒ පොත කියවන්න ගන්නවා. සප්ත චක්‍ර නිරූපණ තමයි ඒ පොතේ නම. ඇත්තටම ඒ පොතේ තියෙන මොළය ආශ්‍රය කරගෙන නිර්මාණය වන අධිමානසික බලයන් ගැන. මේ වගේ දේවල් විකාරයක් විදිහට තමයි විකීටන් දකින්නේ. ඒත් එකම එතන බිත්තියේ මාකරකින් කපලා තියෙන නමක් විකී දකිනවා. ඒ නම තමයි සමීර් කාශ්‍යප. ඇත්තරම සමීර්ට මොනත් එක FA එකක් තිබිලා තියෙනවා. ඒත් එයාව මොකක් හරි හේතුවකට කොලෙජ් එකෙන් අයින් කරලා තියෙනවා. ඒත් ඇත්තරම සමීර්ගේ තාත්තා කැම්පස් එකේ ප්‍රධාන දායකයෙක් නිසා සමීර්ට කැම්පස් එකේ එළියේ ඉඳලා උපාධිය ඉවර කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියලා විකී මේ වෙලාවේ කියනවා. එයා මේ වෙනකොට ඉන්නේ සවුත් ගේට් එක ළඟ තියෙන තැනක කියලා එයා සාරාට කියනවා. ඊට පස්සේ සාරා විකීත් එක්කම ලයිබ්‍රරියකින් එළියට යනවා. ඒක දිහා බලන් හිටපු පුස්තකාලාධිපතිතුමා කාටරි කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මීට අවුරුද්දකට කලින් වෙන සිදුවීමක්. මේ වෙලාවේ තමයි අපිට මෝනාව මුලින්ම දකින්න පුළුවන් වෙන්නේ. එයා මේ වෙලාවේ ඉන්නේ බීච් පාටි එකක. එතන ප්‍රියා සහ සාරා වගේම මෝනාගේ යාළුවෝ හැමෝමත් ඉන්නවා. එයාලා මේ වෙලාවේදී ගොඩක් විනෝද වෙනවා. පාටි එකේ හිටපු මෝනා එතනින් ටිකක් එහාට වෙන්න තියෙන කූඩාරමකට එනවා. එතනදී ඒ වෙලාවේ සමීරුත් ඉන්නවා. මෝනා සමීර ළඟට ගියාට පස්සේ එයා මෝනාව කිස් කරන්න පටන් ගන්නවා.
මේ වෙලාව තමයි මෝනා දකින්නේ එතන තියෙන ලැප්ටොප් එකේ වීඩියෝ එක ඔන් වෙලා තියෙනවා කියලා. ඉතින් මෝනා ඒක ගැන සමීරගෙන් අහනවා. ඒත් සමීර නම් කියන්නේ ඒක ගැන මෝනාට කියන්න තමයි හිටියේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී සමීර මෝනා ගැන නරක විදිහට කතා කරනවා. ඒ නිසාම මෝනාගේ හොඳ කණේ බාරකුත් ගන්න සමීරට පුළුවන් වෙනවා. ඊට පස්සේ මෝනා ගොඩක් දුකින් එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ මෝනා සාරත් එක්ක බීච් වල වෙලා ෆොටෝස් ගන්න විදිහ අපිට පෙන්නනවා. ඒ වෙලාවේදී එතනට සමීරුත් එනවා. සමීර මේ වෙලාවේ මෝනාගේ සමාව ඉල්ලනවා. ඒත් මෝනා නම් කියන්නේ සමීර එක්ක තවදුරටත් කිසිම සම්බන්ධයක් තියාගන්න කැමති නැහැ කියලා. සමීර නම් මෝනා එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කැමැත්තක් නැහැ. ඒත් මෝනා මේ වෙලාවේදී ආයමත් සාරා ඉන්න තැනට යනවා. ඊට පස්සේ අපිට ආයමත් වර්තමානයේ වෙන සිද්ධියක් පෙන්නනවා. සාරා මේ වෙලාවේදී විකීට පරණ සිදුවීමක් ගැන කියන ගමන් තමයි ඉන්නේ. ඇත්තට මීට අවුරුදු 5කට කලින් සාරාගේ ලොකු අක්කා සෝනියත් අතුරුදහන් වෙලා තියෙනවා. මේ වෙනකම් පොලිසියට සෝනියා ගැන හොයාගන්න හම්බ වෙලා නැහැ. ඒ නිසාම තමයි සාරා මෝනාගේ අතුරුදහන් වීම ගැනත් ගොඩක් බයෙන් ඉන්නේ. ඇත්තට මේ වෙලාවේදී විකී වගේම සාරාත් ඉන්නේ සවුත් ගේට් එක ළඟ. අපි අර පැත්තට තමයි යන්න ඕනේ කියලා විකී සාරාට කියනවා. ඊට පස්සේ අපිව ආපහු අතීතයට අරගෙන යනවා. මේ වෙලාවේ විකී ළඟට සමීර් ඇවිල්ලා ඉන්න විදිහ අපිට පෙන්නනවා. ඇත්තටම සමීර් විකීගෙන් උදව්වක් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. සමීර්ට එක්සෑම් එක ලියන්න තරම් ඇටෙන්ඩන්ස් නැති නිසා විකීගේ මාර්ගයේ කැම්පස් එකේ දත්ත ගබඩාවට ඇතුල් වෙන්න තමයි සමීර් හදන්නේ. ඒත් ඒක විකීට නම් සුළු දෙයක්. ඒත් ඒක නීති විරෝධී වගේම කැම්පස් එකේ IT සරුත් විකී ගැන ඇහැ ගහගෙන ඉන්න නිසාම එයා ඒකට අකමැති වෙනවා. ඒත් සමීර්ගේ බලකිරීම නිසාම විකී කැම්පස් එකේ දත්ත ගබඩාවට ඇතුල් වෙන්න පුළුවන් රහස් කේතය සමීර්ට දෙනවා. ඊට පස්සේ සමීර් එයාගේ කාමරයට ගිහිලා එයාගේ යාළුවොත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. එයාලා ඒ වෙලාවේ මෝනා ගැන නරක විදිහට කතා කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහෝදා උදේම මෝනා කැම්පස් එකට එන විදිය. ඒත් ළමයි මෝනා දිහා ගොඩක් අමුතුවෙන් බලාගෙන ඉන්නවා කියලා මෝනා දකිනවා. ඒ වගේම ඒ අය මෝනා ගැන තැන් තැන් වල කතා වෙන දේවලුත් මෝනාට ඇහෙනවා. ඒ හැමෝම එයාලගේ ෆෝන් වලින් මොකක් හරි දෙයක් බලන ගමන් තමයි හිටියේ. මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හිටපු මෝනා එයාගේ පන්ති කාමරයට එනවා. මෝනා ක්ලාස් එකේ වාඩි වුණාට පස්සේ ඊට එහා පැත්තේ ඉන්න ගෑණු ළමයා මෝනාට එයාගේ ෆෝන් එකේ තියෙන දේක් පෙන්නනවා. ඒක දැකම මෝනා ගොඩක් කලබල වෙලා පන්තියෙන් එළියට දුවනවා. ඇත්තරම ඒ වෙනකොටත් මෝනාගේ නිර්වත් දර්ශන වගේ සමීර් සෝෂල් මීඩියාවට එකතු කරලා තියෙනවා. එයා විකීගේ රාස්කේතේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෝනාගේ පෞද්ගලික තොරතුරු එළියට ගන්න කියලා හිතාගෙන. සමීර් මෝනා ඩාලින් නමින් Facebook account එකක් හදලා ඒකට මෝනාගේ වීඩියෝස් අප්ලෝඩ් කරලා තමයි තියෙන්නේ. ඇත්තර මේ සිද්ධිය නිසා ෂොක් වෙලා ඉන්න මෝනා එයාගේ කාමරයට ඇවිල්ලා ඇඳට වැටෙනවා. මේ සිදුවීම දැනගත්ත ගාම විකී සමීර්ව හොයාගෙන එනවා. ඒ සමීර් මේ වෙලාවේදී වරද පිළිගන්නේ නැහැ. ඇත්තරම මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ විකී විතරයි. ඒ නිසාම සමීර මේ වෙලාවේදී සැක කරන්න කවුරුත් නැහැ කියලා තමයි එයා විකීට කියන්නේ. ඇත්තටම විකීට IT සර්ටත් කිසිම දෙයක් කියන්න බෑ. මොකද එයාත් විකී දිහාම තමයි ඇහැගහගෙන ඉන්නේ. ඒ නිසාම විකීටත් මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. මේ වෙලාවේදී මෝනාගේ ෆේක් account එකේ තියෙන වීඩියෝස් ටික තවමත් social media වල share වෙනවා. මේ වෙලාවේදී සාරත් මෝනාගේ හිත හදන්න උත්සාහ කරනවා. ඇත්තට මේ සිදුවීම නිසාම කැම්පස් එකේ principal උත් ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න IT සර්ුත් මේ වෙලාවේ ගොඩක් උත්සාහ කරනවා. ඒත් ඇත්තටම විකී IT සර්ට වඩා ගොඩක් දක්ෂ කෙනෙක්. අවසානයේදී එයාම මේ ප්‍රශ්නේ විසඳන්න අත ගහනවා. පොඩි වෙලාවක් ඇතුළත මෝනාගේ Facebook account එකේ වගේම එයාගේ videos ඔක්කොම delete කරලා දාන්න විකීට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට ආපහු වර්තමාන වෙන සිද්ධියක් පෙන්නනවා. විකී මේ වෙලාවේ සාරත් එක්ක සමීර හොයාගෙන ඇවිල්ලා තමයි ඉන්නේ. එතන ගේට් එක වහලා තියෙන නිසාම විකී ඒක කඩන්න try කරනවා. ඒත් ඇත්තටම ඒ වෙනකොට සාරා ගේට් එකෙන් ඇතුළට ගිහින් තමයි ඉන්නේ. ගේට් එකේ සයිඩ් එකෙන් ඇතුළට යන්න පුළුවන් කියලා විකී දැක්කේ නැහැ. ඊට පස්සේ ඒ දෙන්නම සමීර් ඉන්න තැනට එනවා. ගේ ඇතුළට එනකොටම විකී සමීර්ගේ ලැප් එක බිම් වැටලා තිබිලා ඒක අහුලලා ගන්නවා. ගේ ඇතුළ තියෙන බඩමුට්ටු හැම එකක්ම තැන් තැන් වල විසිරලා තියෙන විදිහ මේ දෙන්න දකිනවා. විකී මේ වෙලාවේ සමීර්ගේ ලැප්ටොප් එකත් හැක් කරනවා. එතකොටම විකී දැකපු දේ නිසා ගොඩක් කලබල වෙනවා. ඒත් එක්කම ගේ ඇතුළ හිටපු සාරාගේ ඉස්සරහින් මිය ගිහින් ඉන්න සමීර්ගේ මනසිරුර පහළට වැටෙනවා. මේ වෙලාවෙ නම් සාරාට හයියෙන්ම කෑ ගැහෙනවා. සමීර්වත් ඝාතනය කරලා උඩ එළලා තමයි තිබුණේ. මේ වෙලාවෙ සාරා ළඟට ආපු විකී එයා දැකපු දේ සාරාට පෙන්නනවා. ඇත්තරම සමීර්ගේ account එකට මෝනා ඩාලින් කියන account එකෙන් friend request එකක් ඇවිල්ලා තියෙනවා. ඒක සමීර් accept කරලා තියෙනවා. ඇත්තරම ඒක කොහොමත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දේ කවුද කරන්නේ කියලා විකීටත් මේ වෙලාවේ හිතා ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ එයාලට කවුරු හරි කෙනෙක් එන සද්දයක් ඇහෙනවා. ඒ නිසාම විකී සාරාත් එක්ක එතනින් පැන ගන්නවා. ඒ වෙලාවෙම අපිට ගේ ඇතුළේ ඉන්න කෙනෙක්ගේ හෙවණැල්ලක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තරම ඒ ඝාතකයද? අපි බලමු ඉස්සරහට මොකද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ අපිව ආපහු අතීතයට අරගෙන යනවා. ඒ වෙලාවේදී මෝනා සාරාත් එක්ක ග්‍රවුන්ඩ් එකට යන විදිහ අපිට පෙන්වනවා. මේ වෙලාවේ මෝනා ග්‍රවුන්ඩ් එකේ දුවන බෝය් කෙනෙක් ගැන කියලා සාරාට විහිළු කරනවා. ඒත් මෝනා තවමත් ඉන්නේ ලොකු අවුලක් කියලා සාරාට දැනුන නිසාම එයා මෝනාට ඒ ගැන කියනවා. ඒ වෙලාවේදී මෝනා සාරාත් එක්ක වෙනදා වගේම සතුටින් ඉන්න try කරනවා. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ වර්තමානයේ වෙන සිද්ධිය. සාරා විකී එක්කම දුවගෙන ඇවිල්ලා කැම්පස් එකේ එක තැනක නතර වෙනවා. මේ වෙලාවේදී විකී සමීර් හැදුව මෝනාගේ account එක ගැන කතා කරනවා. ඒත් ඒකට නොදැනුවත්ම හරි විකී දායක වුණා කියලා සාරා මේ වෙනකොටත් දන්නවා. ඒත් ඇත්තටම මේ වෙලාවේ ඒ Facebook account එක ආයමත් open කළේ කවුද කියලා කාටවත් හිතාගන්න බෑ. ඒ වගේම මේ ඝාතන වලට ඒ account එකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? සාරා නම් තවත් මෝනාව විශ්වාස කරනවා.
මේ වෙලාවේ මෙතනට එන පොලිසෙන්දාරි දෙන්නේ මේ දෙන්නට බැලලා හොස්ටල් එකට යන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට ආපහු අතීතයේ වෙන සිද්ධියක් පෙන්වනවා. ඒ වෙලාවේදී අපිට පෙන්වන්නේ පාළු ලැබ් එකක්. ඒ වගේම එක එක ජාති මැෂින් ගොඩක් එතන තියෙනවා. ඒත් එක්කම අපිට චිත්‍රයක් දිහා බලන් ඉන්න මොනව අපිට පෙන්වනවා. ඇත්තරම ඒක ඇඳලා තියෙන වෙන කවුරුත් නෙමෙයි කැම්පස් එකේ ප්‍රින්සිපල්. ඇත්තරම මොනම් මේ වෙලාවේදී ඉන්නේ ප්‍රින්සිපල් ගේ ගෙදර. මේ චිත්‍රය තාමත් ෆ්‍රේම් කරන්න බැරි වුණා කියලා ප්‍රින්සිපල් මොනාට කියනවා. එයා මොනාත් එක්ක මේ වෙලාවේ කැම ගන්නවා. ප්‍රින්සිපල් ගේ වයිෆ් මේ වෙනකොට මිය ගිහින් අවුරුදු 5ක් වෙනවා කියලා එයා මොනාට කියනවා. ඒ වගේම තාමත් එයා වයිෆ්ට ආදරය කරනවා කියලා ප්‍රින්සිපල් මොනාට කියනවා. ඒ වගේම සමීර්ගේ ප්‍රශ්නය ගැන කල්පනා කරන්න එපා කියලාත් එයා මොනාට කියනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා ප්‍රින්සිපල් සර් ගේ වර්තමානය. එයා මේ වෙලාවේදී ලැප්ටොප් එක ඔන් කරනවා. ඒ වෙලාවෙම තමයි ප්‍රින්සිපල් දකින්නේ එයාටත් මොනා ඩාලින් කියලා Facebook account එකේ request එකක් ඇවිල්ලා තියෙන විදිහ. ඉතින් ප්‍රින්සිපල් ඒක accept කරන්න හදනකොටම එයාට call එකක් එනවා. මේ වෙලාවේදී විකී සාරත් එක්ක කැම්පස් එකේ medical section එකේ තමයි ඉන්නේ. ඒ වෙලාවේ එතනට කමලුත් එනවා. විකී ඇත්තටම මේ වෙලාවේ විකාර කියවන නිසාම කමල් එයාට hostel එකට යන්න කියලා කියනවා. ඒ වෙලාවෙම එතනට බාරත් එක්ක ප්‍රින්සිපල් එනවා. විකී එයාගේ ලැප් එක එතනම දිගැල්ලා මොනා ඩාලින් කියන Facebook account එකේ මේ කට්ටියට පෙන්වනවා. එතකොටම තමයි ප්‍රින්සිපල්ටත් ආව request එක ගැන එයාට මතක් වෙන්නේ. ඇත්තට මේ ගියපු හැමෝම මේ request එක accept කරලා කියලා විකී මේ වෙලාවේ කියනවා. ගිය අවුරුද්දේ delete කරපු account එක ආයෙමත් කවුරුරි active කරලා තියෙනවා කියලා මේ වෙලාවේ එයා කියනවා. ඇත්තටම විකී කියපු කතා මේ වෙලාවේ බාරත් පිළිගන්නවා. එයා කියන්නේ අපි හැම පැත්තකම මේ ඝාතනය ගැන හොයලා බලන්න ඕනේ කියලා. මොනාට අවඩක් කරපු හැමෝම ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා කියලා බාරත් අනුමාන කරනවා. මොනාගේ ඝාතනය කරන්න මේ profile එක පාවිච්චි කරනවා කියලා තමයි එයා නම් කියන්නේ. මේ වෙලාවේ ඒ හැමෝම එක එක දේවල් කියමින් ආගිව් කරගන්නවා. ඇත්තටම ප්‍රින්සිපල් මේ වෙලාවේ කෑගහලා ඒ හැමෝම නිහඬ කරනවා. එක්කෝ මේ මිනිමරුම් කරන්නේ මොනා. ඒ නැත්තම් මේකට මොනව අහු කරන්න කවුරුහරි කරපු දෙයක් වෙන්න පුළුවන් කියලා ප්‍රින්සිපල් කියනවා. මේ account එක delete කරන වැඩේ ප්‍රින්සිපල් විකීට බාර දෙනවා. ඒ වගේම ඒකෙන් එන request කිසිම කෙනෙක්ට accept කරන්න එපා කියලාත් එයා මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ අපිට ආපෝ පෙන්නන්නේ මොනාව. එයා ෆොටෝ එකක් ෆ්‍රේම් කරගෙන එන ගමන් තමයි ඉන්නේ. එයාට ෆ්‍රේම් ගන්න තැන කිව්ව එකට එයා බෝයි කෙනෙක්ට thank you කරනවා. ඇත්තරම ඒ බෝයි තමයි සෙල්ෆි. එදා ග්‍රවුන්ඩ් එකේදී සාරාට මොනා එන්න කියපු බෝයි තමයි ඒ. ඒ බෝයි මේ වෙලාවේදී සාරාව සෙට් කරලා දෙන්න කියලා මොනාට කියනවා. ඒක මේ වෙලාවේදී සාරා බලාගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ මොනා කෙලින්ම යන්නේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට. එතන ඉන්න කෙනාට බොරු කියපු මොනා ප්‍රින්සිපල්ගේ ගෙදර යතුරුත් අරගෙන එතනින් එළියට එනවා. ඇත්තරම මේ වෙලාවේදී රවිකාන්ත් ඉන්නේ lecture එක. ඊට පස්සේ මොනා අර චිත්‍රයත් අරගෙන ප්‍රින්සිපල්ගේ ගෙදරට එනවා. මොනා ප්‍රින්සිපල් සර්ව සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. එයා රවිකාන්ත් හොරෙන් එයාගේ ගෙදර තිබ්බ චිත්‍රය ෆ්‍රේම් කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක ගෙදර තිබුණ තැනීම මොනා ඉල්ලනවා. ඊට පස්සේ කතාවේ ආපහු අපිව වර්තමානයට අරගෙන එනවා. මේ වෙලාවේ විකී ආයෙමත් මොනාගේ Facebook account එක delete කරන්න try කරනවා. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ පහෝදා උදේම සාරා තනියම washroom එකට යනවා. එයා ටැප් එකේ මූණ සෝදලා ඔළුව උස්සනකොට මොනාව දැකලා එකපාරම බය වෙනවා. ඒත් ඇත්තටම එතන මොනා හිටියේ නැහැ. ඒත් එක්කම සාරාට call එකක් එනවා. ඒ වෙලාවේ මොනා තමයි සාරාට call කරන්නේ. සාරා මේ වෙලාවේ phone එක answer කළත් මොනා නම් එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ සාරා washroom එකෙන් එළියට එනවා. ඇත්තටම මේ වෙනකොටත් girl hostel එකට පොලිසියෙන් දාලා තමයි තියෙන්නේ. ඒ නිසාම සාරා ජනේලයක් කඩාන එළියට පයින්නවා. ඒ වෙලාවේදී එයාගේ ෆෝන් එක කැඩෙනවා. එයා ඒකත් අහුලගෙනම දුවගෙන යනකොට එතනට එන විකී එයාගේ ඇඟේ හැප්පෙන නිසාම ෆෝන් එක ආයෙමත් බිම වැටෙනවා. ඒ වෙලාවේදී සාරා එයාට මැරලා එතනින් පිටත් වෙලා යනවා. ඒ වෙලාවෙම අපිට පෙන්නනවා මොනා සාරාට අවසාන දාපු මැසේජ් එකේ වෙලාව. මොනා මේ වෙලාවේ ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා සාරා ඇත්තටම එදා මොනා සාරාට කෝල් කරන්න try කරා වගේම අද සාරා මොනාට කෝල් එකක් ගන්න try කරන විදිහ. ඒ වෙලාවේදී කලබලෙන් දුවන මොනා කෙනෙක්ගේ ඇඟේ හැප්පෙනවා. ඒත් එක්කම මොනා ගොඩක් බය වෙන විදිහ අපිට පෙන්නනවා. මොනාව හොයාගෙන යන සාරාට අන්තිමේදී මොනාව හම්බෙනවා. ඇත්තටම ඒ වෙනකොටත් මොනා මිය ගිහින් තිබුණේ. එයාලගේ බෙහෙත් පෙති වගේක් තියෙන විදිහ සාරා දකිනවා. ඒ වෙලාවෙ නම් සාරාට දරා ගන්න බැරි තරම් දුකක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ සාරා එතන බිම ඉඳන් අඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතනට පොලිස් නිලධාරී වගේම විකීත් එනවා. විකී ඒ වෙලාවේ එතන බිම තියෙන පාසල ලකුණු වගේක් දකිනවා. ඒ වෙලාවේ තමයි බාරත් කමල් එක්ක කතා කරන්නේ. එයාගේ අවසාන නිගමනය තමයි මොනා ඒ සිසුන්වත් ඝාතනය කළා ඊට පස්සේ එයාම සීදිවි හානි කරගත්ත කියන එක. ඒත් ඇත්තටම විකී නම් තාමත් බිමේ ඉඳගෙන මොකක් හරි දෙයක් ගැන කල්පනා කරන විදිය අපිට පෙන්වනවා. ඒ වෙලාවේදී මොනාගේ බොඩි එක පොලිස් නිලධාරීන් එතනින් අරගෙන යනවා. මේ වෙලාවේ මෙතනට එන ප්‍රින්සිපල් සාරාව සනසන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම සාරාට නම් මේක ගොඩක් දරා ගන්න අමාරුයි. ඊට පස්සේ අපිට පුස්තකාලාධිපතිව පෙන්වනවා. එයා මේ වෙලාවේදී පොත් වගයක් රාක්කෙට දාන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ලයිබ්‍රරියේ ඉන්න පුස්තකාලාධිපතිතුමාගේ කම්පියුටර් එකට මේ වෙලාවේ මොනා ඩාලින් කියන Facebook account එකේ request එකක් එනවා. එයා මේ වෙලාවේදී ඒ request එකත් accept කරලා ආයෙමත් එයාගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම එකපාරටම ලයිබ්‍රරියේ ලයිට් ඩිම් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මොනිටර් එකේ ලොකු එළියක් විහිදෙන පටන් ගන්නවා වගේම ඒ වෙලාවේදී පුස්තකාලාධිපතිතුමා ගොඩක් බය වෙලා කෑ ගන්න විදිහත් අපිට පෙන්නනවා.
මේ වෙලාවේ හොස්ටල් එකේ කල්පනා කර කර ඉන්න විකීට එකපාරම එක දෙයක් මතක් වෙනවා. එයා ගොඩක් කලබලෙන් ඇඳුම් ඇඳගන්නකොට එයාගේ ෆෝන් එකක් බිමට වැටෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ડોක්ටර් කෝරෙන් මෝනාගේ බොඩි එක පරීක්ෂා කරන විදිය. ඊට පස්සේ එයා කාට හරි කෙනෙක්ට කෝල් එකක් ගන්නවා. ඇත්තටම මේ වෙලාවේ විකී ඇවිල්ලා තියෙන සාරාව හම්බ වෙන්න. සාරා මේ වෙලාව වෙනකොට දුකින් තමයි ඉන්නේ. ඇත්තටම මෝනාගේ මරණයට හේතුව සිදුවි හානි කර ගැනීමක් නෙමෙයි ඝාතනයක් කියලා විකී සාරාට කියනවා. ඒත් ඇත්තටම මේ වෙනකොටත් මෝනා මිය ගිහින් ඉන්න නිසා සාරා ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ කියලා එයා විකීට කියනවා. ඊට පස්සේ මුලින් විකී සාරාව එළියට දාලා දොර වැවුවා වගේම සාරත් මේ වෙලාවේදී විකීව කාමරෙන් එළියට දාලා දොර වහනවා. ඊට පස්සේ විකී එතනින් යන්න හදනකොටම සාරා විකී එක්ක යන්න එනවා. ඊට පස්සේ අපිට පෙන්නනේ ડોක්ටර් කෝරෙන්. එයා ඇත්තටම කෝල් කරලා තියෙන්නේ කමල්ට. මේ වෙලාවේදී කමල් බාරත් එක්කම ડોක්ටර්ව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මෝනා මිය ගිහින් තියෙන්නේ දැනට පැය 24ට කලින් කියලා තමයි ડોක්ටර් මේ දැනට කියන්නේ. ඒ කියන්නේ අනිත් හැම ඝාතනයක්ම සිද්ධ වෙලා තියෙන්නේ මෝනාගේ මරණයෙන් පස්සේ. ඉතින් මේ හැම දෙයක්ම දැන් ප්‍රහේලිකාවක් වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට පෙන්නන්නේ විකීව. එයා සාරට එයා හොයාගත්ත දේවල් ගැන විස්තර කරනවා. ඇත්තටම මෝනාගේ මනසිරුර තිබුණ තැන ටිකක් ලොකු පාසටහන් තිබුණා කියලා විකී දැකලා තියෙනවා. එයා කියන විදිහට ඒ පාසටහන් අයිති කෙනා තමයි මෝනාව එතනින් ගෙනල්ලා තියලා තියෙන්නේ. ඒ වගේම මෝනාගේ සෙරෙප්පොල කිසිම මඩපැල්ලමක් තිබුණේ නැහැ කියලා විකී මේ වෙලාවේදී මතක් කරනවා. මේක කරලා තියෙන ටිකක් ලොකු මිනිස්සෙක් කියලා තමයි මේ දෙන්නා නිගමනය කරන්නේ. කතා කරන ගමන් ඉස්සරහට ඇවිදින යන මේ අයට එයාලගේ පිටිපස්සෙන් කෙනෙක් එනවා වගේ දැනෙනවා. ඒ නිසාම මේ දෙන්නා ඉක්මනින්ම එතනින් ඉස්සරහට යනවා. මේ වෙලාවේ සාරා ප්‍රින්සිපල් සර්ට කෝල් එකක් ගන්න ට්‍රයි කරනවා. ඒත් සර්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා සාරා ප්‍රින්සිපල්ගේ ගෙදරට යන්න තමයි හදන්නේ. ඒ වෙලාවේ ලයිබ්‍රරියක පැත්තට යන විකී සාරාට කතා කරලා මොකක් හරි දෙයක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් විකී ඒ වෙලාවේදී ඒක සාරාට කියන්නේ නැහැ. අපි මෙතනදී හම්බ වෙමු කියලා විකී සාරාට කියනවා. ඒ වෙලාවෙම අපිට කමල්ව පෙන්වනවා. එයාට ඒ වෙලාවේදී ડોක්ටර් කෝරෙන් කෝල් එකක් දීලා ඉක්මනින්ම හොස්පිටල් එකට එන්න කියලා කියනවා. ඔන්න එතකොටම තමයි අපිට පෙන්වන්නේ කවුරු හරි කෙනෙක් ડોක්ටර්ගේ ඔළුවට පිස්තෝලයක් තියාගෙන ඉන්න විදිහ. සාරාව පිටත් කරපු විකී කෙලින්ම ආවේ ලයිබ්‍රරියකට. එයා ලයිබ්‍රරියක ඇතුළට එනකොටම බිම තිබ්බ මඩ වගේ පැගිලන් ඉස්සලා වැටෙනවා. මේ වෙලාවේ තමයි කමල් ડોක්ටර් කෝරෙන්ව හොයාගෙන එන්නේ. හොස්පිටල් එක ඇතුළට ආව කමල් බිම වැටලා ඉන්න ડોක්ටර්ව දකිනවා. ඒත් එකම කමල්ටත් කවුරු හරි කෙනෙක් ගහලා සීන ඇද කරලා දානවා. ඉතින් මේ වෙනකොට සාරා ප්‍රින්සිපල්ගේ ගෙදරට ඇවිල්ලා තමයි ඉන්නේ. එයා ගෙදර ගිහින් බෙල් එක ගැහුවට පස්සේ ප්‍රින්සිපල් ඇවිත් දොර අරිනවා. ඒත් එක්කම සාරා විකාරයෙන් වගේ මෝන ගැන කියවන්න පටන් ගන්නවා. ඇත්තට මෝනව කරවර කෙනෙක් ඝාතනය කරලා තියෙනවා කියලා තමයි සාරා කියන්නේ. මේ වෙලාවේ ප්‍රින්සිපල් සර් සාරාව ගේ ඇතුළට අරගෙන සංසුන් කරනවා. එයාව පුටුවකින් වාඩි කරපු ප්‍රින්සිපල් මේ වෙලාවේ කිචන් එකට ගිහින් වතුර ටිකක් උණු කරනවා. ඒ වෙලාවේ පුටුවෙන් නැගිටපු සාරා මෝන ෆ්‍රේම් කරලා ගෙනල්ලා එල්ලපු චිත්‍රය දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට ආපහු පෙනෙන්නේ අතීතයේ වෙන සිද්ධිය. මෝන එදා මේ චිත්‍රය ෆ්‍රේම් කරලා අරගෙන ආව දවස. එයා ලොක් කරලා තියෙන අමුතු කාමරයක් දකිනවා. ඊට පස්සේ යතුරු කැරල්ල අරගත්ත මෝන ඒ දොර ඇරලා එතනින් උඩ තට්ටුවට යනවා. ඇත්තරම උඩ තට්ටුව පුරාම තිබෙන ලොකු පරීක්ෂණාගාරයක්. මිනිස් සිරුරු කොටස් වීදුරු බෝතල් වල දාලා රාක් වල අහුරලා තියෙනවා. ඒත් එකම එයා දකිනවා මොලේ හා සම්බන්ධව කරපු පරීක්ෂණවල රූප සටහන් බිත්තිය ගහලා තියෙන විදිය. සප්ත චක්‍ර නිරූපණ කියලා ඒකේ ගහලා තිබුණා. ඇත්තර මෝන එදා ලයිබ්‍රරියකින් අරගෙන තිබුණ පොතේ නමත් ඒකම තමයි. එතනින් තව ටිකක් ඉස්සරහට ගිහපු මෝන දැක්ක දේ නිසා එයාට හයියෙන් කෑ ගැහෙනවා. ඇත්තරම එතන තිබුණ පරීක්ෂණ වලට පාවිච්චි කරපු කාන්තාවන්ගේ සිරුරක්. ගොඩක් කලබල වන මෝන ආපහු පහළට දුවගෙන එනවා. ඇත්තරම මෝන එදා දුවගෙන එන වෙලාවේ කෙනෙක්ගේ ඇඟේ හැපිලා බය වෙනවා. එදා එයා ඇත්තරම හැපිලා තියෙන ප්‍රින්සිපල්ගේම ඇඟේ. ඊට පස්සේ එයා මෝනව අල්ලගන්න විදිය අපිට පෙන්වනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ සිද්ධ වුණ කාන්තාවන්ගේ අතුරුදහන් වීමට වග කියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි කැම්පස් එකේම ප්‍රින්සිපල් තමයි. මේ වෙලාවේ තමයි ලයිබ්‍රරියේ වැටලා ඉන්න සීනෙත්ලා ඉන්න විකීට ආපහු සිහිය එන්නේ. ඒත් එක්කම එයා බිම වැටලා ඉන්න පුස්තකාලාධිපතිතුමාව දැකලා ගොඩක් බය වෙනවා. ඊට පස්සේ විකී එයාගේ කම්පියුටර් එක චෙක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොටත් සාරා ප්‍රින්සිපල්ගේ ගෙදර තියෙන චිත්‍රය දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒ වෙලාවම එයා දකිනවා ප්‍රින්සිපල් සර් පිටිපස්සෙන් ඇවිල්ලා එයාව අල්ලගන්න හදන විදිය. ඒත් එක්කම එතන තිබුණ මල් වාසියක් අතරගත්ත සාරා ප්‍රින්සිපල්ට ඒකෙන් පාරක් ගහලා සීන් ඇති කරලා දානවා. ඊට පස්සේ සාරා එයාගේ ෆෝන් එක අතර අරගෙන විකීට කෝල් කරන්න ට්‍රයි කරනවා. ඒත් ඇත්තටම විකී ලෑස්ති වෙන වෙලාවේ එයාගේ ෆෝන් එක කාමරේදී බිම් වැටෙනනේ. ඒ නිසාම සාරාට විකීව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කැම්පස් එකේ තියෙන හොස්පිටල් එක ගිනි ගන්න විදිය. ඒ වෙද්දී ડોක්ටර් කෝරෙන් වගේම කමලුත් හොස්පිටල් එක ඇතුළේ තමයි ඉන්නේ. ඒ වෙලාවෙම අපිට පෙන්වනවා ප්‍රින්සිපල්ට සිහි එනවා. සාරා ඒ වෙනකොටත් ප්‍රින්සිපල්ගේ අත්කකුල් ටේප් වලින් ගැට ගහලා තමයි තිබුණේ. මේ වෙලාවෙම බාරත් මෙතනට එනවා. ඇත්තටම සාරා තමයි බාරට කතා කරලා තියෙන්නේ. ප්‍රින්සිපල් තමයි මිනිමරුවා කියලා සාරා බාරට කියද්දිම සාරාට දෙයක් මතක් වෙනවා. එයා බාරත් දිහා බලනකොට එකපාරම බාරත් සාරාට කණේ පාරක් ගහනවා. ඇත්තටම බාරත්ගේ අඩිසලකුණු තමයි එදා විකී දැකලා තියෙන්නේ. ප්‍රින්සිපල් එක්කම බාරත් එකතුලා තමයි මොනවත් අල්ලගෙන තියෙන්නේ. ඇත්තටම කමල් වගේම ડોක්ටර් කෝරෙන්වත් හොස්පිටල් එක ඇතුළට දාලා ගිනි තියලා තියෙන්නේ බාරත්ම තමයි. ඊට පස්සේ අපිට ආයෙමත් මොනව පෙන්නනවා. ඇත්තටම එයාව අල්ලගත්තට පස්සේ ප්‍රින්සිපල්ගේ ගෙදර උඩ තට්ටුවේ තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතන ප්‍රින්සිපල් බාරත් වගේම පුස්තකාලාධිපතිතුමත් ඉන්නවා කියලා අපිට පෙන්නනවා.
ඒ වෙලාවෙදි එයා මොනව ඇඳකට තියලා ගැට ගහනවා. ප්‍රින්සිපල් මේ වෙලාවෙදි මොනව යොදාගෙන පරීක්ෂණයක් කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සාරාව. ඇත්තටම මේ වෙනකොට ප්‍රින්සිපල් බාරත් එක්ක එකතු වෙලා සාරාවත් මොනා හිටපු ඇඳරම ගැට ගහලා තමයි තියෙන්නේ. ඉතින් ප්‍රින්සිපල් කියන්නේ විද්‍යාඥයෙක්. එයා මේ උත්සාහ කරන්නේ මනස අමරණීය කරන්න පුළුවන් විදිහේ උපකරණයක් හදන්න. ඉතින් මේ වෙනකොට ડોක්ටර් මොනාටත් මේ පරීක්ෂණයම කරලා තිබුණා. ඇත්තටම එදා මොනා දැකලා තියෙන කාන්තාවගේ සිරුර වෙන කාගවත් නෙමෙයි ප්‍රින්සිපල්ගේම වයිෆ්ගේ. ඇත්තටම එයා ඉන්නේ කොමා තත්වයක. ප්‍රින්සිපල් මේ වෙලාවේදී හදලා තියෙන්නේ මොනාගේ මනස ශරීරයෙන් එලියට අරගෙන ඒක අමරණීය කරන්න. එයාට ඕන එයාගේ කොමා වෙලා ඉන්න වයිෆ්ට ඒක කරන්න කලින් මොනා හරහා ඒ පරීක්ෂණය අත්අදහා බලන්න. මේ වෙලාවේ ප්‍රින්සිපල් සාරවත් ඇඳලා ගැට ගහලා තමයි තියෙන්නේ. ප්‍රින්සිපල් මානසික ලෙඩෙක් කියලා සාරා මේ වෙලාවේ එයාට බයිනවා. ඇත්තට මෙච්චර කාලයක් තිස්සේ අතුරුදහන් වුණු හැම කෙල්ලෙක්ම පැහැරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රින්සිපල්ගේ පරීක්ෂණ වලට තමයි. ඊට පස්සේ අපිට ආපහු මොනාව පෙන්නනවා. ඇත්තටම එයා මේ වෙලාවේ ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. මට යන්න දෙන්න කියලා මොනා මේ වෙලාවේ කෑ ගහනවා. ඒත් ඒ වෙලාවේදී ප්‍රින්සිපල් එයාගේ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා මොනාගේ මනස ශරීරයෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ මොනා ගොඩක් වේදනාවෙන් දඟලලා එකපාරම අක්‍රිය වෙනවා. ඒත් ඒ වෙලාවේ ડોක්ටර්ගේ කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකේ error එකක් පෙන්නනවා. මේ වෙලාවේ ප්‍රින්සිපල් ටිකක් කලබල වෙනවා. ඒත් එක්කම එකපාරම මොනා ආයෙමත් නැගිටලා වියරු විදියට hina වෙනවා. ඒත් එක්කම සින්දු කොටසක් කිව්ව මොනා ආයෙමත් සී නැතිලා ඇදගෙන වැටෙනවා. ඇත්තට මේ පාරම මොනා මෙය ගිහින් තමයි තිබුණේ. ඒ වෙලාවේ එතන තියෙන කම්පියුටර් එකේ මොනා ඩාලින් ප්‍රොෆයිල් එක සැරින් සැරේට ඕපන් වෙන විදිය අපිට පෙන්නනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අපිට සිද්ධ වෙලා තියෙන දේ පැහැදිලි වෙන්නේ. ප්‍රින්සිපල්ගේ මේ විකෘති පරීක්ෂණය නිසා ශරීරයෙන් වෙන්ුණ මොනාගේ ආත්මය මේ වෙනකොට සයිබර් අවකාශයේ හැමතැනම සැරිසරනවා. ඇත්තට මොනා ඩාලින් Facebook account එක ආයෙමත් ඇක්ටිව් කරලා තියෙන්නේ ඒ වගේම ඒව හරහා ඇවිල්ලා මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ මොනාම තමයි. මේ වෙලාවේ මොනාගේ account එක බලන ගමන් ඉන්න විකීට ඒ account එකේ තියෙන වීඩියෝ එකක් හරහා ප්‍රින්සිපල් ගැන දැනගන්න ලැබෙනවා. එතකොටම තමයි එයාට ප්‍රින්සිපල්ව හම්බ වෙන්නේ කියලා සාරව මතක් වෙන්නේ. ඊට පස්සේ විකී කෙලින්ම එන්නේ ප්‍රින්සිපල්ගේ ගෙදරට. විකී දොර කන්න සද්ද ප්‍රින්සිපල්ට ඇහෙනවා. ඒත් එක්කම විකී එකපාරටම උඩ තට්ටුවට දුවගෙන එනවා. විකීව දැකපු බාරත් පිස්තෝලයක් අතර ගන්න හදනකොටම විකී බාරත් එක්ක පොරබදින්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම බාරත් විකීට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඒ නිසාම විකීව තල්ලු කරලා දාන බාරත් එයාගේ පිස්තෝලය අරගෙන විකීට වෙඩි තියනවා. ඇත්තටම ඒ වෙඩිල්ල වදින්නේ විකීගේ බඩට. විකී ඒ වෙලාවේ බිමට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කැම්පස් එකේ හොස්පිටල් එක. එතන ඉන්න කමල්ට එකපාරම සිහි එනවා. එයා ගොඩක් අමාරුවෙන් නැගිටලා ડોක්ටර් කෝරෙන්වත් අරගෙන එළියට එනවා. එතකොටම හොස්පිටල් එක පුපුරලා විනාශ වෙනවත් එක්කම එතන තව පොලිස් නාරියෝ දෙන්නෙක් එන විදිය අපිට පෙන්වනවා. මේ වෙලාවේ ප්‍රින්සිපල් සාරව මැෂින් වලට සම්බන්ධ කරලා එයාගේ ආත්මයත් ශරීරයෙන් වෙන් කරගන්න තමයි හදන්නේ. එතකොටම වෙඩි වැටිලා බිම් වැටිලා ඉන්න විකීට සිහිය එනවා. ඒ ළඟම බිම් වැටිලා තියෙන ලැප්ටොප් එක අරගත්ත විකී ප්‍රින්සිපල්ගේ Facebook account එක හැක් කරලා ඒක ඇතුළට ගිහින් ප්‍රින්සිපල්ට මොනාගෙන් ඇවිල්ලා තියෙන රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඒත් එක්කම විකීට ආයෙමත් සිහිය නැති වෙනවා. එතකොටම ප්‍රින්සිපල්ගේ කම්පියුටර් එක ස්ටක් වෙන විදිය අපිට පෙන්නනවා. එතන වටේම තියෙන ලයිට් ඩිම් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ වෙලාවේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා අපිට නම් තේරෙනවා. ඔව් ඇත්තටම මේ වෙලාවේ මොනා එතනට එන්න තමයි හදන්නේ. මේ වෙලාවේ සාරා බැඳලා දාලා ඉන්න බැමි ඉබේම ගැලවෙනවා. ඒ වෙලාවෙම බාරත් එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්න මොනාව දකිනවා. බාරත් කෑ ගන්න හදනකොටම මොනාගේ ආත්මය බාරත්ගේ බෙල්ල අමරලා එයාව මරලා දානවා. ඊට පස්සේ ප්‍රින්සිපල් ළඟට එන මොනා එයා ප්‍රින්සිපල්ගේ අතේ තියෙන පිස්තෝලයෙන් එයාට වෙඩි තියන සලස්සනවා. ඉතින් ඒ වෙලාවේ තමයි සාරාට ආයෙමත් සිහිය එන්නේ. එයාගේ ඇඟට නම් තාම හරියට පණක් නැහැ. ඇත්තටම එයා ඒ වෙලාවේදී ලැප්ටොප් එකේ පේන තියෙන මොනාගේ ෆොටෝ එක දකිනවා. එයා ලැප්ටොප් එක උඩ අත තියෙනකොටම වෙබ් පේජ් එක ඩිසේබල් වෙලා යනවා. ඒ වෙලාවේ ආයෙමත් විකීට සිහිය එනවා. එයා මේ වෙලාවේදී විකාර ගොඩක් කියවන්න පටන් ගන්නවා. ඇත්තටම විකීට වෙඩි වැදුනට එයාගේ කිසිම අවයවයකට හානි වෙලා නැහැ. ඇත්තටම මේ වෙනකොට උදේ වෙලා තමයි තියෙන්නේ. ඒ වෙලාවේ තමයි අපිට ආයෙමත් කමල්ව පෙන්වන්නේ. කමල්ටවත් ડોක්ටර් කෝරෙන්ටවත් කිසිම අනතුරක් වෙලා තිබුණේ නැහැ. මේ වෙලාවේ බිම් වැටලා ඉන්න සාරා විකීට කතා කරනවා. සාරා ප්‍රින්සිපල්ගේ ගෙදර යන්න හදනකොට විකී එයාට කියන්න උත්සාහ කරේ මොකද්ද කියලා සාරා මේ වෙලාවේ විකීකින් අහනවා. ආයෙත් සැරයක් විකීගේ කාමරයට එන්න කලින් එයාට කෝල් එකක් දීලා එන්න කියලා තමයි විකී ඒ වෙලාවේ කියන්න උත්සාහ කළා තියෙන්නේ. යාළුවෝ යාළුවන්ට කෝල් කරගන්නේ නැහැ. එයාලා මැසේජ් කරගන්නවා විතරයි කියලා තමයි සාරා මේ වෙලාවේ කියන්නේ. එහෙනම් දැන් අපි හොඳම යාළුවෝද කියලා විකී සාරාගෙන් අහනවා. ඇත්තටම තාමත් විකී ටිකක් වේදනාවෙන් තමයි ඉන්නේ. මම ඔයාට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්නම් කියලා සාරා විකීට කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පොලිසියෙන් ප්‍රින්සිපල්ගේ ගෙදරට එන විදිහ. ඊට පස්සේ එයාලා සාරවයි විකීවයි හොයාගන්නවත් එකම මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව ඉවර වෙනවා. ඉතින් ෆිල්ම් එකේ අවසානට අපිට පෙන්වන්නේ ප්‍රින්සිපල්ගේ වයිෆ්ව. ඇත්තටම ප්‍රින්සිපල්ගේ පරීක්ෂණය සාර්ථක වෙලාද? මොනාගේ ආත්මය තවමත් සයිබර් අවකාශය තුළ ජීවත් වෙනවද? ඒක ඇත්තටම තවමත් නොවිසඳුණු අභිරහසක්. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again. We will